99 දිනක් අපේක්ෂකයන්ව සමාජිකත්වයේ අත්හිටවලා යවපු ලියුම ඒ සිද්ධිය අපිට හුදෙකලාව අරන් බලන්න පුළුවන් සිද්ධියක් නෙමෙයි මේකේ පසුබිම අපි තේරුම් ගන්නට වෙනවා මේ తత్వය එක්සත් ජාතික පක්ෂී මෑත ඉතිහාසයත් එක්ක සම්බන්ධයි ඇයි මේ తత్వෙත් මේ උපක්‍රම දිගු කාලණයක් වශයෙන් දිගු කාලයක් තිස්සේ කරගෙන යන උපක්‍රම දේශපාලනික වශයෙන් දුෂ්තරතුරු මාධ්‍යවල පැල කරලා ඒක තුලින් දේශපාලන පැවැත්මක් ලබා ගැනීමේ උපාය මාර්ගය අපි කාලයක් තිස්සේ දැක්කා මේ රටේ රාජ්‍ය නායකත්වය අහිමි පක්ෂයේ බවට පත් වුණා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය දුන්න නායකයෝ රනිල් වික්‍රමසිංහ මහත්මයාට ප්‍රථම මම එතුමාට පුද්ගලිකව අගෞරව කරන්නේ නැහැ අපහාස කරන්නේ නැහැ නමුත් යථාර්ථය එතුමා හැරෙන්නට මේ පක්ෂයට නායකත්වය දුන්න සියලුම නායකයෝ මෙරටේ රාජ්‍ය නායකත්වයට පත් වුණා මේ ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් තියෙන පක්ෂයේ එකම නායකයා රාජ්‍ය නායකත්වයට පත් වෙච්ච ඇයි අපිට මෙහෙම වුණේ මගේ සමාජිකත්වය අතිරුලා තියෙනවා මේක පළවෙනි පාර නෙවෙයි මාව කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් මේට පෙර තුන්වරක්ම දොට්ට දාලා තිනවා උපසභාපතිත්වයෙන් දොට්ට දාලා තිනවා අපේ පක්ෂයේ 100කට ආසන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ පක්ෂය අත්හැරලා ගිහිල්ලා තිනවා 80 ගාණක් 90 ගාණක් මම හිතන මන්ත්‍රීවරු ගිහිල්ලා තිනවා මන්ත්‍රීවරු නොවන උදවිය අපේ තරුණ නායකයෝ මේ පක්ෂයට හිටපු උදවිය අහිමි වෙලා තිනවා අපේ පක්ෂය උරුම ගමනින් පිටපැනලා යනවා මේක වැරදි දෙක ලංකාවේ වෙන කිසිම දේශපාලන පක්ෂයක නොතිබිච්ච අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් මේ පක්ෂෙ තිබුණා. ඒ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදේ නිමාවක් දැක්කා. අපි මේ පහුගිය කාලෙදී ඉඳගෙන. දැන් මම මේ දේශපාලනය කරන්නේ ශිෂ්‍ය 1970 දී එක්සත් ජාතික පක්ෂයේ ශිෂ්‍ය පෙරමුණ සමවාද ශිෂ්‍ය පෙරමුණෙන් තමයි මගේ දේශපාලනය පටන් ගත්තේ. 1970 දී අද අවුරුදු 50ක් අවුරුදු 50ක් වෙනවා. අද ඒ සමවාදී ශිෂ්‍ය පෙරමුණ අහෝසි කරලා දැම්මා. තරුණ පෙරමුණේ මම ලේකම් දුරේට පත් වුණා. ඒ පත්තුනේ පක්ෂයේ තරුණ පෙරමුණේ වැඩි දෙනාගේ තරුණ පෙරමුණේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට තීරුණි මම චන්දින් ලේකම්කමට මාව පත්තුනේ වැඩි දෙනාගේ විශ්වාසය තියෙන පුද්ගලයා නායකයා නම් කරනවා අද කොහේ ප්‍රජාතන්ත්‍රවාදය ස්වභාවික නායකයින්ට මතු වෙන්න ඉඩ දුන්නේ නැහැ පවුඩර් බබාලා පැරචුට් වලින් එන උදවිය නායකත්වයට ගෙනාවා පක්ෂයක් කොහොමද ඔලු උස්සන්නේ මම මේ පක්ෂයේ බේරුල් ආසනයේ සංවිධායකතුමා වුණේ කොහොමද මම උදාහරණයක් ඇරෙට කියන්න ආණ්ඩුකාර ගණතුරු වලට ඉඹුලාන මහත්මයා හුරුල්ලේ මහත්මයා මගේ පියතුමන් පත් වෙනකොට රංජන් විජේරත්න මහත්මයා ප්‍රගතිශීලී පියවරක් ගත්තා මීට පස්සේ පක්ෂ ආසන සංවිධායකවරු පත් කරන්නේ ආසන වල පක්ෂ සංවිධාන වල කැමැත්ත විමසලයි කියලා රහස් ඡන්ද තිබ්බා රුවන්වැල්ලේදී ඉඹුලාන මහත්මයාගේ ඥාති පුත්‍රයා චූලනී කිරියල්ල පරාජයට පත් වුණා වෙන කෙනෙක් සාමාන්‍ය පන්ති කෙනෙක් mantri duriyata පත් වුණා හොරෝපතානේ හුරුල්ලේ මහත්මයාගේ පවුලේ උදවිය සහයෝගය දුන්න පුද්ගලයා පරාදයි සාමාන්‍ය ගොවියෙක් හේරත් මහත්මයා පාර්ලිමේන්තුවට ආවා බේරුල ආසනයේ සංවිධාන 98ම රහස් ඡන්දය මට පාවිච්චි කරලා තිබුණා කල්පනා කරලා බලන්න මේ ප්‍රජාතන්ත්‍රවාදී අද තියෙනවද